මාසෙකට රුපියල් 10000කට වඩා වැඩි දීමනාවක් ලබා දෙන්නේ. කවද වෙනකන්ද? ජීවිතාන්තය දක්වාද? හැමදාමද? නෑ. රට හදලා ඒගොල්ලන්ට ප්‍රතිලාභ එනකන් ඒගොල්ලන් කණ්ඩ තියෙන්න ඕන. අපිට කියන්න බෑ රට හදලා ඉවර වෙනකන් ඔයගොල්ලෝ නොකනොබී ඉන්න කියලා. අපිට කියන්න බෑ රට හදලා ඉවර වෙනකන් ඔයගොල්ලෝ බෙහෙත් ගන්න නැතුව ඉන්න කියලා. අපිට කියන්න බෑ රට හදලා ඉවර වෙනකන් දරුවට උගන්වන්න නැතුව ඉන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕන? හදන ඒවා පියවරෙන් පියවර යන ගමන් ආදායම් මාර්ගයක් නැති ජනතාවත් මොකද කරන්න ඕන? අපි බලා ගන්න ඕන. ඒකත් ජාතික ජන බලවේගය කරනවා. ඒ වගේම පොදු අයට දැන් මොකද වෙලා තියෙන්නේ? සමහර වියදම් දරා ගන්න බෑ. රස්සාවක් කරන කෙනාට එම ආධාරයක් ඕනේ නැති එක ඇත්ත. හැබැයි රස්සාවක් කරන කෙනාට මේ බඩු මිල දරා ගන්න බෑ. මේ ඖෂධ මිල දරා ගන්න බෑ. මේ අධ්‍යාපන සඳහා දරන ගෙවීම් දරා ගන්න බෑ. අන්න අපි හඳුන්වා දීලා තියෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආහාර අධ්‍යාපනය සෞඛ්‍ය සඳහා ගන්න බදු අපි මුළුමනින්ම ඉවත් කරනවා. හරි. එතන කට්ටි අහනවා. කට්ටි අහනවා. හරිද? ජාතික ජන බලවේගයට මේකට සල්ලි කොහෙන්ද කියලා අහනවනේ. දැන් රනිල් වික්‍රමසිංහ අද තීන්දුව කරනවා හෙක්ටයාර් එකකට 15000 ගානේ දෙනවලු පොහොර සාන ආදායම. සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් යලට හෙක්ටයාර් 550000ක් වගේ වගා කරනවා. මහට 850000ක් වගේ වගා කරනවා. ඔක්කොම ගත්තාම හෙක්ටයාර් 114ක් අවුරුද්දකට. එකෙන හෙක්ටයාර් මිලියන 1.4. එතකොට එයා දෙනවා කීය ගානේද? 15000 ගානේ. එතකොට මිලියන 1.4 ඒවා 15000ක් වුණා. එකෙන ආසන්න වශයෙන් ගත්තොත් නේද මිලියන 22000ක් විතර වෙනවා. දැන් අපි රනිල්ගෙන් අහනවා ඔයාගේ ඒවට සල්ලිකෝ කියන්නේ. ඒ වගේම එයා කියනවා ලබන ජනවාරි ඉඳන් රාජ්‍ය සේවකන රුපියල් 25000 ගන්න වැඩි කරනවලු. රාජ්‍ය සේවකන මිලියන 1.4 25000 ගන්න වැඩි කරොත් නේද ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 36ක් විතර ඕන වෙන මාසෙට. අවුරුද්දට ගත්තාම බිලියන 400කට වඩා ඕන වෙනවා. හැබැයි ජාතික ජන බලවේගය මොකද කරලා තියෙන්නේ? හරිම සහනාධාරය ලබා දිය යුතු තැනට ඉලක්ක සහගතව ලබා දෙනවා. අරව බොරු කතා. ඕනනම් මේ මහ කන්නේදී නේද ඊළඟ යල කන්නේ ඉවරයි. පඩි වැඩිම ජනවාරි මාසේ හිතන්නවත් එපා. බොරු. එහෙනම් කියන්නේ මොකෝ ජනවාරි වෙනකන් ඉන්නේ. එයා දන්නවා ජනවාරි වල ගෙදර කියන්නේ. හරිද? ඒකයි ජනවාරි වෙනකන් ඉන්නේ. හැබැයි ජාතික ජන බලවේගය ගන්න හරියට නිශ්චිතව රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් තියෙනවා. එතකම් ජනතාව බලා ගන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. එහෙම නෙවෙයි ඕන. අපිට තියෙන්නේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් වගේම රට ගොඩනගලා ප්‍රතිලාභ ලබා දෙන තෙක් ජනතාව බලා ගන්න වැඩපිළිවෙලක්. හරිද? ඒකට මුදල් හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් හිගබදු නොගෙවන ලද බදු ගෙවි යුතු ඒ නොගෙව සිටින බදු ප්‍රමාණය ට්‍රිලියන 1.1යි. ඒ කියන්නේ කෝටි 110000යි. කෝටි ඒවා බිලියන 1100යි. සමහර බදු ජනතාව ගෙවලා හැබැයි ඒ ජාවාරම් කරේ ගෙවලා නැහැ. දැන් අරක්කු බදු ටිකක් තියෙනෝනේ. එතන තියෙනවා කෝටි 600 ගණනක් එකතු කරගන්න අරක්කු ෆැක්ටරි තුනකින්. මොකද්ද අරක්කු වලට ගන්න වැඩපත්. එතන බෝතලයක් කවුරු හරි ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? ඒකට ගහලා තියෙන වැඩපත්. බෝතලයක් අරගෙන වැට් එක බෝතලේ ගහලා වෙරි වෙලා වෙරි හිඳිලා අවුරුදු 5ක් විතර වෙලා තියෙනවා ආන්නවට බද්ද දීලා නැහැ. හරි. බොන කෙනා මොකද කරලා තියෙන්නේ? අවුරුදු 5කට විතර කලින් බදු දීලා බීලා තියෙන්නේ. ෆැක්ටරි කාර්ය මොකද කරලා තියෙන්නේ? ඒ බද්ද ගෙවලා නැහැ. එක්කෙනෙක් තමයි ජොන්ස්ටන් පනාන්දු. අනිත් එකන තමයි අර්ජුන ඇලෝසියස්.
අනිත්‍යකන තම මේලකදී සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැගපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා. හරිද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ජනතාවට බදු පිට බදු ගහන ගමන් ඒගොල්ලන්ගේ මිත්‍රයන්ගේ බදු අය කරගන්නේ නේ. ඒ ටික අය කරගත්තාම මීට වඩාත් වැඩියෙන් සහන ලබා දෙන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට. ඒ විතරක් නෙවෙයි, මේ ජනාධිපතිවරු මේ ඇමතිවරු නඩත්තු කරන්න කොච්චර වියදමක් වෙනවද? මේ මාස දෙකකට කලින් රනිල් වික්‍රමසිංහට සාමාන්‍යයෙන් අයවැයලේකනේ වෙන් කරනවා රට යන්න මුදල්. බලනවා මේ අවුරුද්දේ කොච්චර රටවල් වලට යන්න තියෙනවද? ආ මේ ගණන් යයි කියලා මුදල් වෙන් කරනවා. හැබැයි මොකද කරේ? රනිල් වික්‍රමසිංහ වෙන් කරපු මුදල් මාස 4 ඉවර කරලා. ඇයි? ජනකොට යන්නේ රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි. හරිද? සජිත් ප්‍රේමදාසේ කට්ටිය තරගෙන යනවා. වඩිවෙල් සුරේස් තරගෙන ගියා. ඔන්න ඒක ප්‍රතිඵල ඊයේ. ඊට පස්සේ කවුද? ඉසාක් රහුමාන් අරගෙන ගියා. අන්න ප්‍රතිඵල තියෙනවා. ඊළඟ අරගෙන ගියාන කින්ස් නෙල්සන් පොළොන්නරුවේ. හෙට අනිදා සමහර විට ප්‍රතිඵල ලැබේ. ඊළඟ අරන් ගියා මාන්නප් පෙරුම. සුවර් එකද හෙටෝ අනිදා ප්‍රතිඵල. මොකද කරන්නේ? දේශපාලනය කරන්න මහජනයාගේ ධනෙ වියදම් කරනවා. ඒ සල්ලි වරුණාට පස්සේ මොකද වුනේ? පාර්ලිමේන්තුව අලුතෙන් ගෙනාවා ගා වෙන් කරපු මුදල මදි. තවමට සල්ලි ඕන කියලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත ලක්ෂ 2000 රට යන්න. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කඩතේ ඒ නාස්තිත් නතර වෙනවා. භාණ්ඩාගාරයේ සල්ලි ඉතුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමතිවරුන්ට ගෙවල් දෙනවා, ගෙදර ලයිට් බිල ගෙවනවා, ගෙදර වතුර බිල ගෙවනවා, වාහන හත අටක් දෙනවා, ඩීසල් ඉන්ධන දෙනවා, ටෙලිෆෝන් බිල් ගෙවනවා. කොතර වියදමක් දරනවා? සාමාන්‍ය ලයිට් බිල් ගත්තොත් පොඩි ලයිට් බිල් නෙවෙයි හොඳේ. සාමාන්‍ය ලයිට් බිලක් වෙනවා සමහර කෙහෙලිය රම්බුක්වල ගෙදරට ලයිට් බිලක් ආවා 1,21,000 මාසෙට. ගෙවන්න කවුද? ආණ්ඩුවේ. ඒකනේ වෙලා තියෙන්නේ, ගෙවන්නේ ආණ්ඩුවේ. හරිද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? මේ භාණ්ඩාගාරයට යන සල්ලි මේගොල්ලෝ හොරකම් කරනවා විතරක් නෙවෙයි, මේගොල්ලෝ මොකද කරන්නේ? නාස්ති කරනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව මොකද කරන්නේ? ඒ හොරකම නතර කරනවා, ඒ නාස්ති නතර කරනවා. දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ බදු තියෙනවා, ඒවා අය කරගන්නවා. කස්ටම් එකට එන බදු හොරපාරවලින් ගෙවල් වලට යනවා, ඒවා නතර කරන්න ඕන. දැන් බලන්නකෝ, සීනි බදු වංචාව. හිටි ඇටියේ සීනි කිලෝ එකක් රුපියල් 50 ඉඳන් බද්ද 125ට අඩු කරා. රුපියල් 50ට ගැහුව, රුපියල් 50ක් ගැහුවා සීනි කිලෝ එකට බද්ද. ගෝඨාභය රාජපක්ෂ එක්කරයන් මොකද කරේ? රුපියල් 50 බද්ද 125ට අඩු කරා. එහෙනම් වෙළඳපොලේ මොකද වෙන්න ඕන? සීනි කිලෝ එක රුපියල් 49.75කින් අඩු වෙන්න ඕන. අඩු උනේ නැහැ. ආණ්ඩුවට බද්ද නැතු වුණා නේද? ජනතාවට සීනි අඩු වුණේ නැහැ. බද්ද ගාන මුදලාලි ගාවට ගියා. කොච්චරද? අන්න විගණන වාර්තාවේ කියන කෝටි 1500යි. කෝටි 1500යි. සීනි මුදලාල්ලා 3 දෙනෙක් 4 දෙනෙක් 4ට ඒ මුදල බෙදුණා. පොල්තෙල්වත් මේ වගේම බදු ගැහුව. ආය බද්ද වෙනස් කරා. 3-4 පාරක් වෙනස් කරා. ඒකෙන් භාණ්ඩාගාරයට එන්න තිබුණු මුදල් කෝටි 350ක් ආවෙනේ. ඒකත් ගියා ජාවාරම්කාරය අතට. ඉස්සල්ලාම ජාවාරම්කාරය අතට. හොඳයි. ඊළඟ පංගුව බෙදනවා දේශපාලකයන් අතර. ඔහොමයි වෙලා තියෙන්නේ. ඒ නිසා කාට සල්ලි හොයාගන්න අමාරු වුණත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මේ ජනතාවට ලබා දී හැකි සහන සඳහා මුදල් හොයා ගැනීමේ වැඩපිළිවෙලක් එක්කම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා තිබෙන්නේ. ඒතර අපි ජනතාව බලා ගන්නවා. ඊළඟ පියවරෙන් පියවර අපේ රට හදනවා. අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. අධ්‍යාපන පිළිබඳ ඥානයක් හෝ වෘත්තීමේ පුහුණුවක් නැතුව එක දරුවෙක්වත් ඉස්කෝලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. කැමති දරුවෙකුට උසස් අධ්‍යාපන ආධාරයෙන් සඳහා අවශ්‍ය පාසුකම් අපි වර්ධනය කරනවා. ඇයි? අපි දන්නවා අපේ ගම්වල තියෙන දුප්පත්භාවය. ඒකෙන් මිදෙන්න තියෙන ප්‍රධාන පාර මොකද්ද? අධ්‍යාපනය.
ගමෙන් එලියට එන්න. ඒ කියන්නේ මොකද්ද? දුප්පත්කමෙන් එලියට එන්න. ගමෙන් එලියට එනවා කියන්නේ දුප්පත්කමෙන් එලියට එන්න ඕන. දුප්පත්කමෙන් එලියට එන්න මොකද කරන්න ඕන? අධ්‍යාපනය. නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේ සැලසුම් වල වැඩිම බර අපි දාලා තියෙන්නේ අධ්‍යාපනයට. නැනවත් ගුණවත් නිරෝගී සම්පන්න දරු පරම්පරාවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා. මොකද ලෝකයේ ඉස්සරහට යන්නේ කොච්චර දැනුම් සම්භාරයක් අත්පත් කරගන්න පුළුවන්ද? ලෝකයේ ඉස්සර වටිනාම සම්පත් වුණා තෙල් සම්පත. තව කාලෙක එක එක සම්පත් වටිනාම සම්පත් වෙනවා. දැන් ක්‍රමානුකූල ලෝකේ වටිනාම වාණිජමය සම්පත බවට පත් වෙමින් තිබෙන්නේ මානව සම්පත. ඉන්දියාවේ උගන්නලා දැනුම දීලා IT කර්මාන්තයක් හැදුවා. ඒකට අවශ්‍ය මානව සම්පත පෝෂණය කරා. ඒකට අවශ්‍ය මානවය වර්ධනය කරා. අධ්‍යාපනය වෙනස් කරා. ගිය අවුරුද්දේ ඉන්දියාවේ IT කර්මාන්ත ආර්ථිකය ඩොලර් බිලියන 253යි. ඩොලර් බිලියන 253 ඉන්දියාවේ. අපේ කීයද? ඩොලර් බිලියන 1.2යි. අපේ මුළු ආර්ථිකයේම ඩොලර් බිලියන 72යි. ඉන්දියාවේ IT කර්මාන්ත ආර්ථිකය ඩොලර් බිලියන 253යි. සිංගප්පූරුවේ IT කර්මාන්ත ආර්ථිකය ඩොලර් බිලියන 233යි. ඒ කියන්නේ මොකද්ද? දැනුම අලුත් තාක්ෂණය උරා ගැනීම ලෝකයේ තියෙන ප්‍රවණතාවේ ඒක. අන්න ඒකට අපි අධ්‍යාපනය හදනවා. අපේ සලස්වේ තියෙනවා අඩුම තරමේ 2030 වෙනකොට IT කර්මාන්තය ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යනවා. ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යන්න නම් IT ශාස්ත්‍ර අලුතෙන් මුතුකාංග ඉංජිනේරුවන් අඩුම තරමේ ලක්ෂ දෙකක් අපි නිර්මාණය කරන්න සලස්ම කරලා තියෙනවා. මේ 2024 ඉඳන් 2030 වෙනකොට මුදුකාංග ශාස්ත්‍රයේ අලුත් ඒ ඥානයේ තියෙන දැනුම තියෙන ලක්ෂ දෙකක් ලංකාවේ නිර්මාණය කරනවා. අන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ තමයි අර දැනුම එකතු කරගන්නවා. ලෝකයට අවශ්‍ය වෙන භාණ්ඩ සේවාවන් තාක්ෂණය හරහා නිෂ්පාදනය කරනවා. ඒකෙන් මොකද වෙන්න පුළුවන් කමද අපිට විශාල ආර්ථිකයක් හදන්න පුළුවන්. සලස්ම. හරිද? ඒ විතරක් නෙමෙයි අප රටේ වටේ තියෙන මුහුද අපි උපයෝග කරගන්නේ කොහොමද? මේ සාරවත් මහ පොළොව උපයෝග කරගන්නේ කොහොමද? අපේ රටේ පිහිටීම උපයෝග කරගන්නේ කොහොමද? සංචාර කර්මාන්තය හොඳ විභවතාවයක් තියෙනවා.